හයි, කොහමද ඔයාලට? ඔන්න ඔයාලට මම පොරොන්දුන වීඩියෝ එක අරගෙන ආවා. ඔයාලට මං කිව්ව අරන් එනවා කියලා ස්ක්‍රීන් ලයිට්නින් කරගන්න උදව් වෙන. ඔයගෙම තමයි ස්ක්‍රීන් එකේ ග්ලෝ එක වැඩි කරගන්න, ස්ක්‍රීන් එකේ ලැප කැලල් මකා ගන්න උදව් වෙන සිරම් එකක් අරන් එනවා කියලා. ඉතින් ඔන්න අරගෙන ආවා. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලාත් බලමු. මෙයින් ඔයාලට අවශ්‍ය වෙනවා මොනවා හරි හාල් එකක්. ඒ කියන්නේ ඔයාලා ගාව තියෙන හාල් වලින් මිටක් අරගන්න, සෝදලා පිරිසිදු කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකට ඔයාලගව තියෙනවා රෝස් වතුර එකතු කරගන්න. එහෙම නැත්නම් පිරිසිදු වතුර එකතු කරගන්න, පිරිසිදු සාමාන්‍ය වතුර එකතු කරගන්න. අහලා රෑක්කෙල වෙනකන් තියන්න. තිබ්බට පස්සේ පහුවදාට මෙන්න මේ වගේ ඔයාලට පේනවා ක්ලවුඩි වෝට් එකක්. ඒ කියන්නේ සුදු පාටට නිකන් අර හාල් වල තියෙන පෝෂණය වතුර එකට එකතු වෙලා මේ විදිහට වතුර එකක් ඇවිල්ලා තියෙනවා. රයිස් වල අඩංගුලා තියෙන සිංක්, මැග්නීසියම්, ඇමිනෝ ඇසිඩ්, විටමින් C, විටමින් B, ඇන්ටිඔක්සිඩන්ට් වගේ දේවල් ඇතුළු තවත් බොහෝ දේවල් ස්කින් එකේ තරුණ පෙනුම රැකගන්න, ස්කින් එකේ ග්ලෝ එක වැඩි කරගන්න, ඒ වගේම තමයි අපේ ස්කින් එකේ තියෙන ගොඩක් ප්‍රශ්න විසඳගන්න උදව් වෙන ස්කින් එක විශේෂයෙන් ස්කින් කේ රිපෙයාර් කරනවා, සන් ටැන් රිමූව් කරගන්න උදව් වෙනවා, ලැප කැලල් මකා ගන්න උදව් වෙනවා වගේම ස්කින් එක හීල් කරගන්න, ස්කින් එක ඉවෙන් අවුට් කරගන්න රයිස් ස්කින් දේ ගොඩක් උදව් වෙනවා. දැන් අපි මේ වතුර එක බ්ලෙන්ඩ් කප් එකකට දාගෙන හොඳට මේක බ්ලෙන්ඩ් කරලා මිල්ක් එකක් විදිහට අරගන්න ඕනේ. ඊට කලින් අමු කහ කෑල්ලක් මේකට එකතු කරගන්න ඕනේ. අමු කහ කෑල්ලක් අරගෙන ඒක හොඳට පිරිසිදු කරලා ඊළඟට ඒක චූටි කෑලි වලට කපලා අපි මේ හාල් එකටම එකතු කරගෙන ඒක බ්ලෙන්ඩ් කරගෙන මෙන්න මේ විදිහට ඔයාලට කහ පාටට අපේ රයිස් මිල්ක් එක එනවා. ඊට පස්සේ පොටල් එකකට එකතු කරගන්නයි තියෙන්නේ. දැන් අපි යන්නේ අපේ සිරම් එක හදාගන්නයි. ඔන්න අපිට අවශ්‍ය වෙන බේස් එක හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට රයිස් මිල්ක් එක අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මේක මේ විදිහට ෆිල්ටර් කරගන්නවා. ෆිල්ටර් කරන අවශ්‍ය ප්‍රමාණයට අරගත්තා. මම නම් සීරම් ටික අරගත්තා. මොකද මේක කියන්න බැරි තරම් පෝෂණයක් තියෙනවා අපේ ස්කින් එකට. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා තව ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක තුනක්ම. ඒ තමයි පළවෙනි එක සීනි. සීනි තේ හැඳි දෙකක් විතර වගේ වෙන්න එකතු කරගන්න. අපේ දැන් මේ වතුරේක අපිට හම්බෙලා තියෙනවා ටී කප් එකකින් කාලක් විතර. ඒකට සීනි තේ හැඳි දෙකක් හෝ තුනක් එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන ඒක හොඳින් මික්ස් කරගන්න. ඊළඟට මේකට අපි ඇලවෙරා ජෙල් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඇලවෙරා ජෙල් කියන්නේ කූලින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙනවා, ස්කින් එක හීල් කරගන්න උදව් වෙනවා. ඊළඟට අපි තවත් මේකට ස්කින් ලයිට්නින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙන ස්කින් බ්ලීචින් කරගන්න උදව් වෙන. ඒ වගේ තමයි අපේ ස්කින් කේ මොයිස්චරයිස් එක වැඩි කරගන්න, මොයිස්චරයිස් එක හඳ පවත් ගන්න උදව් වෙන. ඒක අවුට් පරිසරයෙන් දූවිල්ලෙන් කුණු දූවිල්ලෙන් ආරක්ෂා කරන මේ පැණි අපි එකතු කරගන්නවා. ඊළඟට දෙහි බිඳු කීපයකුත් මේකට එකතු කරගත්තා. දැන් මේක හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඔයා දන්නවා දෙහි කියන්නේ විටමින් C අඩංගුලා තියෙන, සිට්‍රික් ඇසිඩ් අඩංගුලා තියෙන, අපේ ස්කින් එක ලයිට්නින් කරගන්න, කැලල් මකා ගන්න උදව් වෙන දෙයක් කියලා. ඔයාලට තේරෙන්නේ නැති මේකට එකතු කරගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් අනුව මේක කොච්චර අපේ ස්කින් එකේ පැහැ වැඩි කරගන්න උදව් වෙනවද කියලානේ. ඊළඟට අන්තිමටම ඉන්ග්‍රීඩියන්ට්ස් එක අපි එකතු කරගන්න මේකට කරාබු නැටි. කරාබු නැටි අපි මෙතනට එකතු කරගන්න හේතු කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි කරාබු නැටි කියන්නේ ඇන්ටි ඒජින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙන දෙයක්. ඒජින් ප්‍රොසෙස් එක ස්ලෝ කරගන්න උදව් වෙනවා. ඒ වගේම අපේ ස්කින් එකේ තියෙනවා නම් ඇක්නි පිම්පල්ස් වගේ දේවල්, තුවාල වගේ දේවල් සුවපත් කරගන්න උදව් වෙන ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටි සහ ඇන්ටි සෙප්ටික් ප්‍රොපර්ටි කියන අපේ තුවාල සුව කර ගැනීමේ, තුවාල වල තියෙන විස බීජ විනාශ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපේ ස්කින් එක ස්වභාවික විදියට හිමින් සැර ස්කින් එකේ තියෙන මැරුණු සෛල ඉවත් කරගන්න උදව් වෙනවා. ඒ කියන්නේ ස්කින් එක එක්ස්ෆොලියේට් කරගන්න උදව් වෙනවා. ඔයාලට තව මෙතනට එකතු කරගන්න පුළුවන් ග්ලිසරින් ස්වල්පයක්. මම ග්ලිසරින් එකතු කරගත්තේ නැහැ. ගොඩක් අය ගාව ග්ලිසරින් නැහැ කියන නිසා මම ඒ වෙනුවට වීපෙන් එකතු කරගත්තා. ඉතින් ඔයාලට ග්ලිසරින් වීපෙන් දෙකම එකතු කරගන්න පුළුවන්. ඔයාලට ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම්, ඒ වගේම තමයි ඒජින් ස්කින් එකක් ඔක්කොකි තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මෙතනට ග්ලිසරින් තේ හැඳි කාලක් හෝ භාගයක් එකතු කරගන්න. පාවිච්චි කරන වෙලාවට මේ විදිහට පොඩ්ඩක් හොලවල බෝතලේ පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාලට සති 3ක් විතර මේක ශීතකරණයේ තියලා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කාමර උෂ්ණත්වයේ තියලා නම් ඔයාලට මේක සතියක් විතර වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි තවත් කාරණාවක් තමයි මෙතනට මේ කරාබුනටි එකතු කරගත්ත. අපි හදාගත්ත සීරම් එක නරක් නොවී කල් තබා ගන්න අපිට මෙතන කරාබුනටි උදව් වෙනවා. මොකද කරාබුනටි වල අඩංගුලා තියෙන ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටි නිසා මේ සීරම් එකේ කිසිම බැක්ටීරියාවක් හට ගන්න නැතුව මේක නරක් නොවී අපිට සති දෙකක් විතර තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් සියලුම දේවල් ටික එකතු කරගෙන හොඳින් මික්ස් කරලා අපි ග්ලාස් බොටල් එකකට මේක ස්ටෝ කරගන්න ඕනේ. ප්ලාස්ටික් වලට දාන්න එපා. ග්ලාස් බොටල් එකකට ස්ටෝ කරගෙන අපිට පුළුවන් නිතරම මේක මූණේ ආලේප කරන්න. අපි මූණ සෝදන නිතරම දවසට දෙතුන් සැරයක් තුන් සැරයක් විතර වගේ මූණේ ආලේප කරන තරමටම ඔයාලට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. විශේෂයෙන් ඇක්නි වගේ තියෙන අයටත් මේ සිරම් එක ගොඩක් හොඳයි. මොකද මේකේ කහ, ඒ වගේම දෙහි, ඒ වගේම තමයි සීනි, තව කබුනටි කියන දේවල් ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටි අඩංගුලා තියෙන නිසා මේක හොඳ විසබීජ නාශකයක් හැටියට ඇක්නි සුවපත් කරගන්නත් අපිට උදව් වෙනවා. ඉතින් ඔන්න ඔයාලත් පාවිච්චි කරලා හොඳ ප්‍රතිඵල අරගන්න. අද පාවිච්චි කරලා හිට අවිලා කියන්න එපා මේක හරි ගියේ නැහැ කියලා. හරිම ස්වභාවිකව හදාගන්න දේවල් ස්වභාවික සත්කාරයන්. ඒ නිසා කල් දෙන්න සතියක් දෙකක් ඔයාලා මේ කාලෙප කරනකොට ඔයාලට ගොඩක් හොඳ රිසල්ට් ගන්න පුළුවන්. ඒ විශේෂයෙන් ඔයාලගේ කැලල් මැකිලා ඔයාලගේ ස්කින් එක ලස්සන කලර් එකක් අරගන්න පුළුවන් වෙයි.
තවත් මං ඉස්සරහට රයිස් වලින් ටෝන එකක් සහ රයිස් ක්‍රීම් එකක් හදාගන්න හැටි ඩේ ක්‍රීම් එකක් හදාගන්න හැටි දන්ගෙනවා. ඉතින් ඒකත් බලාපොරොත්තුෙන් ඉන්න. ගිලෙන්න එක් මිනිත්තුවක් තරුදිය කරන් හැමෝටම ආදරේ පුස්සාරණයි ප්‍රෙස් වෙනින්න සතුටින් ඉන්න.